රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ වැලිගිපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයත් වසම් රැසක ගොවි ජනතාව ජලය නැති නිසා දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා. ප්‍රදේශයේ ජල මූලාශ්‍ර වියලි කාලගුණය හමුවේ සිදියාම හේතුවෙන් ගොවිතැනට මෙන්ම පානීය අවශ්‍යතා සඳහා ජලය ලබා ගැනීමටද එම ප්‍රදේශයේ ජනතාවට දැඩි අර්ගලයක යෙදීමට සිදුව තිබෙනවා. මේ අතර ගොවිතැන් කටයුතු සඳහා චන්ද්‍රිකා වෙවෙන් ජලය නිකුත් කරන සොරව වසා දැමීමට මහවැලි බලධාරීන් කටයුතු කිරීමත් සමග බලධාරීන් හා ගොවි ජනතාව අතර තරමක උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මෙහිදී පැය 20ක කාලයක් ජලය ලබා දීමට ඇති වූ එකඟතාව මත ගොවීන් එම ස්ථානෙන් විසිර ගියා. අක්කරලි 680යි එන්නේ. ඔය 680 නම් ඔක්කොම බෙදා ගන්න. ඔය 680 ඔක්කොම දෙන්න මදි. ඔයාලා බලක් පානින් දාන්න ඕන. හරි. බලක් පාන බැරි වුණත් මැද්දෝ ඉන්නේ. නැත්නම් දැන් ගෙනියන්න බෑ. හා හරි. දැන් පාන බැරි වුණත් මැද්දෝ ඉන්නේ. හරි. දැන් විශ්වාස පාරක් පාන. හරි. ඒකයි. දිවයිනට බලපා ඇති දැඩි නියං තත්ත්වයේ අවසන් වී දිවයිනට යලි වැසි ලැබෙන ලෙස ඉල්ලා වැහි පිරිත් ලක්ෂවාරයක් සජ්ජායනය කිරීමේ පිරිත් පින්කමක් ඊයේ සවස නාරහැම්පිට අභයාරාම විහාරස්ථානයේදී ආරම්භ වුණා. විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම වැහි පිරිත් සජ්ජායනය ආරම්භ වුණා. මේ සඳහා සිව් දෙසින් මහා සංඝරත්නය වැඩම කර සිටි අතර මෙම අවස්ථාවට අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තානාපතීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙම පිරිත් සජ්ජායනය කිරීමේ පින්කම දින 7ක් පුරා පැය 24ම නාරහැම්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. සමීක්ෂණ කටයුතු කරගෙන යනවා. සිදුණු හානිය පිළිබඳව තවම නිවැරදි වාර්තාවක් ලබා ගන්න අපිට බැරි වෙලා තියෙනවා. නමුත් විශාල හානියක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ ගොවීන් වෙත වන්දියක් ලබා දීම සඳහා ජනාධිපතිතුමාගේ අවධානයත් යොමු වෙලා තිබෙනවා. රාජ්‍ය මුදල් තත්ත්වය රටේ තියෙන තත්ත්වය සැලකිල්ලට අරගෙන කිසියම්ම සහනයක් ලබා දීම තමයි අපේ බලාපොරොත්තුව. පසුගිය යලකන්නේ සිදුවෙච්ච හානියට තමයි වන්දියක් ගේම ගැන අපි කැබිනට් පත්‍රිකාවක් සකස් කළේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ගොවීන්ට ජලය ලැබීම කොහොමද මේ වෙනුවට? තවම ජලය ලැබුණේ නැහැ. කොටසකට ලැබුණා. නමුත් සැලේකුදු මට්ටමකට තවමත් ජලය ලැබිලා නැහැ. ඇව් වියලා, ඇලවල් වියලා විශාල ප්‍රමාණයක් ජලය වටත් උරා ගන්න. ඒ වගේම කුඹුරු වලටත් විශාල ප්‍රමාණයක් ජලය උරා ගන්නවා. ඒ නිසා ඉතින් අවසාන කොටසට ජලය ලැබීමක් ගැන බලාපොරොත්තුවක් තියාගන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. මේ ගැටුවත් එක්කම ඉදිරියේදී සහල් නිගයකට බලපෑමක් වෙයි. තවම ඒ ගැන හරියට කියන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අස්වැන්න අහිමි වීමක් සිද්ධ වෙනවා. දිගට මේ නියඟය තත්ත්වයේ තිබුණොත් අපිට සහල් ආනයනය කිරීමට සිදු වෙනවද කියන එක පිළිබඳව සාකච්ඡාවක් පවත්වලා තමයි තීන්දුව කරන්නේ. අනවශ්‍ය විදියට ගේන්න ඉඩ දෙන්නේ නැහැ.